මේ රාජ්‍ය බුද්ධියංශයේ තොරතුරු වාර්තාව මම අද සභාගත කරනවා මේකේ අද රජයේ සාක්ෂිකාරයක් වෙන නිලන්ත ජයවර්ධන මහත්තයා කියනවා පැහැදිලිව කියනවා මේක මාර්තු මාසයේ ඉඳන් සහරාන් හිටපු දෙන ගෙදර ටෙලිෆෝන් නම්බර් එක එයාගේ අර කවුද සාරංගේ නෝනත් එක්ක ඉන්න තමයි අර සාරද කවුද කියන එක කියනවා ලෑස්ති කරේ ඒ ඔක්කොම තියලා මේ වාර්තාව මාර්තු මාසේ 29 වෙනිදා මේ කුලංගාව මේක තිබ්බා ඊට පස්සේ මේ රාජ්‍ය බුද්ධියංශයේ තොරතුරු වාර්තාව පොලිස් පදිවර එහෙම නැත්නම් සමාජයේ අතට එන්නේ 21 වෙනිදා මම කියන්නේ මේ බුද්ධියංශයේ ඉන්න මේ රිපෝට් එක අරපු මිනිස්සුද රාජ්‍යයේ සාක්ෂිකාරයෙක්. ඒතර කොහොමද මේකේ ඇත්තක් හම්බ වෙන්නේ? දැන් අද මාර නාට්‍යයක්. අදේ නාට්‍ය තුල බොරැල්ලේ බෝම්බෙන් පැහැදිලිව පේනවා. මේ වගේ ගොබ්බයෝ ඉන්න රටක මේ වගේ මෝඩයෝ කතා කරනකොට මේ රටේ පාර්ලිමේන්තුව ගැන හොඳ 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 තීන්දුවක් තියෙනවා. මේ සාක්ෂිකාරයෝ රජයේ සාක්ෂිකාරයෝ කරලා තියන්නේ ඇත්ත වශයෙන්ම චූදදෝ. ඒක මතක තියාගන්න. දැන් මේක ගැන කතා කරද්දි මගේ තාත්තා වහන්. තාත්තා මැරිලා මිනිස්සු. අපිට ඕනේ පාස්කු ප්‍රහාරයෙන් නම් බලයට ආවේ. පාස්කු ප්‍රහාරේ අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද? මගේ මිත්‍ර හරෙන් මන්ත්‍රීතුමා මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව ඔබතුමා දිගින් දිගටම කතා කරන නිසා අපි කැමැති ආණ්ඩුව වෙනුවෙන් ඔබතුමාත් එක්ක ඔය සියලු තොරතුරු අරගෙන ප්‍රසිද්ධ විවාදයකට ඔබතුමාලට එන්න පුළුවන් නම් ඔබතුමාලගේ සාක්ෂිට කරගෙන අපි අරගෙන එන්න හරි තොරතුරු ටික. ඔබතුමා ප්‍රසිද්ධ විවාදයකට අපි ආරාධනා කරනවා ඔබතුමාට එන්න. මමයි මනුෂ්‍ය නානක්කාරම ඇතුමයි ඔබතුමා කියන ඕර නාලිකාවකට ඔබතුමා කැමති කෙනෙක් අරන් එන්න අපි එන්නම් අපේ තියෙන සාකි අපේ ඔබතුමා මෙයා හරි කැමති එන්න කවුද අපේ කාංචන මන්ත්‍රීතුමා ඔය දෙපළ එන්න අපි දෙපළ එන්න සරත් වීරසේකර මහත්තයා පැත්තකින් ඉඳලා තියන්න හැබැයි. මොකද ඒතු හරිනේ හරි. ඔන්න අභියෝගේ වාර ගත්තා. ඔබතුමාලා channel එකට ගන්න මොකද මාව හිරුවකට ගන්න නැහැ මාව දෙරණට ගන්න නැහැ. ඒ නිසා ඔබතුමාලා කැමති නාලිකාවක් හොයා ගන්න මොකද අපි ඒවල බෑන්. අපි ඒ නාලිකාවල බෑන්. ඒ නිසා අපි ඔය විවාදවලට එන්නේ නැහැ. ස්වර්ණණී කරමු. හරි. ස්වර්ණායනයි. හරි. ඔන්න අපි එනම් බොහොම ආඩම්බර වෙනවා. මිට පෙර කතා කරපු හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරන අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඉල්ලීමක් කරා අභියෝගයක් කරා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන්න අපි ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන ඕනෙක් කෙනෙක් පැමිණෙන්නම් එතුමාට කැමැති පිරිසක් එක්ක එන්න කියලා. එතුමා ඒ අවස්ථාවේ කිව්වේ මහින්දානන්ද අමාත්‍යතුමාටත් මටත් ආරාධනා කරා අභියෝගයට එතුමාත් සමග මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා සහභාගී වෙනවා කියන එක අපි අභියෝගේ බාරගත්ත ස්වර්ණවාහිනී නාලිකාවෙන් අපිට කතා කරා. දැන් අපි දෙදෙනාම එකඟ වුණා ලබන බ්‍රහස්පතින්දා ඒ වැඩසටහනට එකඟ සහභාගී වෙන්න. නමුත් ඔවුන් දැන් කතා කරලා කිව්වා හරෙන් ප්‍රනාන්දු එමතුමා ලබන බ්‍රහස්පතින්දා එන්න නොහැකි බව පවසා සිටියා කියලා. ඒ නිසා එතුමාට ලබන බ්‍රහස්පතින්දා බැරි නම් සඳුදා හරි කවදා හෝ දවසක එතුමා හිතන දවසක එතුමාට පුළුවන් දවසක මනෝෂ මන්ත්‍රීතුමත් එක්ක එන්න කියන අභියෝගය නැවත කරනවා. ඔබතුමන්ලට පහසු දවසක් අපි වෙන් කරගන්න. ඒ අනුව අදාළ සංවාදයේ විශේෂ රතු ඉර වැඩසටහනක් කරහා නුදුරේදීම ඔබ වෙත ගෙනීමට අප සූදානම්.